ගත බබලයි රන්වන් රන් වැලසේ වත බබලයි රන්වන් කුන් සඳසේ නෙතු බබලයි රන්තරු යුවලසේ සිත වැඳුනයි මල් කැකුලිට රහසේ ගත බබලයි රන්වන් රන් වැලසේ වත බබලයි රන්වන් කුන් සඳසේ නෙතු බබලයි රන්තරු යුවලසේ සිත වැඳුනයි මල් කැකුලිට රහසේ ගමනින් බිමනින් ඇය මියුලසියයි තෙපුලින් ඇය සැල ලිහිණි කුමරියයි පිම්බර පෙනුමින් පරිවි රැචිනියයි පෙම්බර හැඟුමින් බමර යුවතියයි ගත බබලයි රන්වන් රන් වැලසේ වත බබලයි රන්වන් කුන් සඳසේ නෙතු බබලයි රන්තරු යුවලසේ සිත බැඳුනයි මල් කැකුලිට රහසේ නලල් තලය අඩ සඳසේ බැබලේ දෙතුල් යුවලනා දලුසේ දිලිසි දසන්වලට මුතු කැටව පැරදේ රටක් වටින සිනාව මුව විහිදේ ගත බබලයි රන්වන් රන් වැලසේ වත බබලයි රන්වන් කුන් සඳසේ නෙතු බබලයි රන්තරු යුවලසේ සිත වැඳුනයි මල් කැකුලිට රහසේ රහස නන් නෙවෙයි අපේ නම් සිත් බැඳගන්නේ 90 දශකේ ඉඳලා ඒ වගේම මට මතක් වෙනවා සංගීත පහස 7 up රැල්ලත් එක්ක ඉස්සරහට ආපු ඒ රැල්ල ඒ වගේම 7 up සංගීත කණ්ඩායමේ අර හරීම ලස්සන හීන්දෑරි කොණ්ඩේ වවපු කීබෝඩ් ගහපු බොහොම කඩවසම් තරුණයා ඒ කැසට් පටයට නන් ස්ටොප් එකට කිව්වා මේ පේලි හතරයි කිව්වේ සිතක් තියෙනවා කියලා ඒ සිත තවමත් අපේ හදවතේ තියෙනවා මනසෙත් තියෙනවා අපේ ගෙදර කැසට් පට එකතුව තුලත් තියෙනවා සීඩී එකතුව තුලත් තියෙනවා ප්‍රසංග වේදිකාවෙත් ඉන්නවා රූපවාහිනිය ගුවන් විදුලියේ මේ හැමතැනම ඉන්නවා ආයුෂ බොහෝ වේවා ඉන්ද්‍රජිත් දොළමුල නම් වූ අපේ ප්‍රවීණ කලාකරුවා ගායන ශිල්පියා වාදකයා අයියේ ගායකයෙක් වෙන්න තුන් හිතකවත් තිබුණේ නැහැ වාදකයෙක් තමයි ඔබ වාදනයෙන් තමයි ඔබ හැඩවැඩ පෑවේ මම ඉතින් පොඩි කාලේ නම් වාදකය තමයි. ගෙදර කොහොම තිබ්බත්? ඔව් ගෙදර බාණ්ඩ ටික තියලා තිබුණා තාත්තා ගෙදර. ගෙදර ගෙලිම ප්‍රැක්ටිස් රූම් එකක් වගේ බෑන්ඩ් එකක් ගන්න පුළුවන්. ඉතින් ඌ අතපත ගාලා ඉතින් වාදකයෙක් වුණා. ඊට පස්සේ නොදැනීම ගායකයෙක් වුණා. මේ 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 සිතක් තියෙනවා ඒක වත්සලාද නෙමෙයි. जनगी गायिका म्यूजिक कैमती मार पड़ी म्यूजिक कैमती हरी अम तो देख नहीं हाउ थिंग अम्मट ता तुक सहायो गुना एक थिंग අම්මා ජීවිතේ නතර නෑ අම්මයි තාත්තයි දෙන්නම ඔබ හිතන්නේ මම බොහොම දීර්ඝ කාලයක් ඔබත් එක්කමයි ඔබ ළඟමයි හිටියේ ඔබ සින්දුවක් කරත් මවුට තමයි මුලින්ම ගිහිල්ලා දෙන්නේ මම ඒ ගත බබලා එක මේ ගීතය මේක හදලා ගිහින් අම්මට තමයි පෙන්නේ මොකද මේ අම්මා ජනගී ගායිකාවන්නේ ඔව් මේක මේ 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 ආර පොඩ්ඩක් ජනගී ආරට කිට්ටු හින්දා එයා කැමතියි කියලා තමයි මම ඕක කියලා පෙන්නේ ඉතින් එයාක ලස්සනයි කියලා ඒවත් තින් පොඩි ගැම්ම කෙනවනේ එතකොට
असंख हबू कथा गायके वादक इन पद हतरा हम बिंकिया सिद्धवेला निष्पादक हिटिया गीते कोटा सतरा आदर लंदक लंदक नितिन बलनवा लसन रट्टा मेवेनवा नितंग कतावे मिरिंगुवक दकीनवा मैं कह लिया था इतना इस दिन में मगे निष्पादक तुम्हारे तीन वे सिंधु कैली हाथर टाइप तीन माँ विश्वास कर ला ओहु मत हमारे करे ये ने एक ने कटहाड़ी कैसे टेक करना नोनी के लिए एक ने मैं वे काले थोड़े हमारे अनुभव दशक के आपे सहोदर शिल्पिंग गुड़ा कावे इतनी अतरम आद आदेन ने प्रवीण गुड़ा प्रवीण दक्ष गुड़ा शिल्पी नायक को अतरम अनुभव के लिए कहने मटरांग हितने में स्वर्ण में युगी के लिए ठीक है तमाम इतनी अतरम में ये दास वाले आपु में गायन शिल्पी आवे अतरम मारा मारुए लुकु अमारु ये गोल्लो तमुं ये दंग कल तमाम कैसे सिंधु हाया की तरह करेंगे ना वो कैसे टैग कर ला साहब में संगीत निर्माण है हरी वचना हरी ये आय महादागन है नामल्ले है माय कुमार सिपत्रे ने है माय में ඉතින් ඒගොල්ලන් ඒ විදිහම තමයි ආවේ. ඒ කියන්නේ එච්චරට ඒගොල්ලෝ කොහොම හරි මේ මේක මෙයා කරගෙන මට මේ මගේ ඔය පහස කියන කැසට් පටය සෙවණප් සංගීත පහස නමින් කැසට් පටය ඔය සින්දු හතර ඔය පේඩි හතර අහලා මගේ නිෂ්පාදකවරයා වියදම් කළා තමයි මගේ කැසට් පටය කරේ. ඔව් මලක්වි ඔබ නමින් 92 අගභාගයේ. ඉතින් එයා වියදම් කළා තමයි කරේ. ඒකින් අර මට प्रतिपाल वाले प्रसंग वेदिकावट इन अवस्था लभन आराधना लभ कैसेट के गीत वाल बल पे उत्तीर्ण देते कैसेट सिंधु जनप्रिय चाहिए अणु दिखे आवट अणुतुने प्रसंग हमेकमा की मम हिटिया इतने मन दिखा प्रसंग अय्या गिवा वो मम बैंडे करना नवत्ना नम तिबुना नवत्म की टेलीविजन दाकिनो मेक हरी अपूर्व प्रतिचार ये महिताने गंपा डिस्ट्रिक्ट अपे मंगीना डिस्ट्रिक्ट संगीत खंडा गुडाक बिहेच डिस्ट्रिक्ट कैन आई थिंक गंपा ब्लू शैडोस कम गैलेक्सी सो गुडाक संगीत खंडा एक ඇත්තටම අපි කෙරවලට යනකොට ගම්පහේ කෙරවලට යනකොට අර පැත්තේ sunflower කොහොම තියෙනවනේ ඉතින් මේ අර මේ ලොකු දෙයක් හොඳ මේ සංගීත පිළිබඳ දෙයක් කරන්න ඕනේ නන්දනින්දන වගේ ප්‍රෝග්‍රෑම් එකක් ගන්න. ඉතින් ඒවා ඇත්තටම අභිවාදන බාසුරිය නිරංජලා සරෝජිනි යාලට මේ දෙපළට අපි බැක් කළා එක දවසක්. ඒගොල්ලන්ට මියුසික් කරාට පස්සේ කොහොම හරි ස්ටේජ් එකෙන් බැහුවේ බැස්සේ මට දවස කියලා. ඒ කියන්නේ මේ මෙදාට කතා කරගන්න මෙදාට එන්න කියලා රූපවාහිනියට. ඇවිල්ලා හම්බෙන්න කියලා. ඒ කියන්නේ එදා තමයි ආටිස්ට් ලිස්ට් එක දුන්නේ. මේ නන්දන වින්දන මතක් වෙන්නයි මේ අපේ වර්ධන බාලසූරිය මහත්මයා මතක් වෙන්නයි ඔහුගේ ඔබ ආදරය කරන ගීතේ කොටසක් ගයිමුත්.
වචන මතක නැතත් කමන්නේ පේලි දෙකක් හරි මං කියන්නේ දැන් නිරංජලා සරෝජනී මහත්මිය ගායනා කරන්නෙත් නැහැ ඒ ස්වාමි භක්තියත් එක්ක පුදුමාකාර ගායකයෙක් මහා විශාල ගීත ගොන්නක් ගැයුවේ නැති වුණත් ඒ ගීත ටික අමතක වෙන්නේ නැති ඉදිරියට ලේවල දවතේ තියනවානේ මම මට ඇත්තටම මේ පදවල පොඩි කේස් එකක් තියෙනවානේ පස්සෙන් පොඩි එකක් මම try එකක් දෙන්න හරි relekin tani vanamed sare kekul turuno ya me ette kutte etdal yulakwa ge mat obage pre obage obage hitawat kama obage lingatu kama අපිටත් ඇද්දල ඉවලකටත් වැඩිය වටිනවා අනිවාර්යෙන්ම ඒ අපි ආදරය කරන විවිධ මාධ්‍ය තුලින් ඔබ අපිට මුණ ගැහෙනවා කැසට් එකෙන් පටන් ගත්තාම ඊට පස්සේ ප්‍රසංග වේදිකාවෙන් ඊට පස්සේ රූපවාහිනී මාධ්‍යෙන් ගුවන් විදුලියෙන් මේ හැමතැනින්ම සාමාන්‍යයෙන් ප්‍රසංග ඒ කාලේ කොහොමද කීයකට විතර සාමාන්‍යයෙන් සහභාගී වෙනවද වැඩිම 8ක් වගේ නේද වැඩිම තව යන්න පුළුවන්කම තිබ්බට ඔයා ගියේ නෑ එහෙමනේ යන්න බෑ ඉතින් ඇත්තරම මේ ඒ දවස්වල අපිට ලොකු chance එකක මම හිතන්නේ දැන් කාලේක හාය හම්බෙන්නේ නෑ එතන උදේ 7ට 8ට 7 තාම ආරගෙන අපි සින්දු කියනවා දැන් ඒක වෙනස් වෙලානේ ගොඩක් ඉතින් ඒකින්ද ප්‍රසංග ගොඩක් කරන්න පුළුවන් ඔව් අන්තිමටම සමුගෙන යන්න කලින් ඉර නැග ඉන්න කලින් කියලා තමයි කියන්නේ නෑ මට මේ මතකයි මම මේ මම ඇත්තටම අන්තිමටම තියාගන්නේ හොඳම බෑන්ඩ්ස්. ඒ කියන්නේ මේ උගුර ගැන ඉතින් දන්නවනේ උගුර ගිහිලා කියලා අන්තිමට හොඳ බෑන්ඩ් එකක් එක්ක සින්ක් කරන්න පුළුවන්. ඒ කියන්නේ බෑන්ඩ් එකේ සපෝට් එක තියෙනවනේ හොඳටම. ඉතින් මම ගොඩක් වෙලාවට මේරියන්ස්ලා එහෙම ගානවා නම් මේරියන්ස්ලා එහෙම අන්තිමට යන තමයි try එක දෙන්නේ. මොකද මම අනිත් ඒවා හේරම් කරලා උගුර බේරගත්ත හැකි මේරියන්ස්ලාගේ ඉතින් බැකින් නියමයිනේ. ඉතින් මට මතකයි නලිනුත් 1000ක් කිව්වා අයියෝ අපි නවත්තන්න හැදුවේ දැන් ඔයා මාපුවම ඇණයක් වගේ ඉතින් ඇත්තටම පාන්දරට ඉන්නේ ඉතින් හරියට ප්‍රසංග තිබ්බා කොහොමද මේ දවස්වල තිබුණ ප්‍රතිචාර දැන් අද වගේ මේ දුරකථන ඇමතුම් නෑ මේ වගේ සජීවීව මුණ ගැහිලා කතා කරන්න ඉඩ කඩක් ලැබෙන්නේ නෑ කොහොමද ලියුම් ගණ දිනුනේ ගොඩක් තියෙන්නේ නැත්තේ ඔව් අනේ රසිකයෝ ඇත්තටම ගොඩාක් රසිකයෝ හරියට ලියුම් එවනවා ගොඩාක් කිව්වා يعني ඒවල තිබිච්ච ගීතත් මං කිව්වා ඒ කියන්නේ මේ එක එක රසිකාවියක් ගල්ගමු ප්‍රදේශයේ ඉන්න කෙනෙක් කලෙවල සෝරි එයා මේ ප්‍රියංගා වසන්ති කියලා ගෑන ළමෙක් මට එව්වා ගීත දෙකක් දෙකම මේ ලස්සන ඇත්තටම එයා මේ මට අමතන්නේත් කවියෙන් गीत देख मम कला इतम लसन मुखदी स्नेहे पुरा मिहिरे पवसनो मट मा आदरे किया मादरे किया वही गीते प्रियंका वसंत की ने माई रसिकाव्यक ये वो गीते अक्रिन ये गीते आदर जनप्रिय बनाएगा लक्ष्मी के लिए इतना आई थिंक मुद्दे प्रचार तीना ඉතින් හැබැයි මේ ගීතේ ජනප්‍රිය වෙලා මේ ගීතේ මිනිස්සුන් අතරට යනකොට මයි දෙවෙනි කැසට් පටේ එදායින් පස්සේ හැබැයි මයි රචිකාවිය මිසින් පිච්ච දෙයක් නේ සමහරට අදාහරි ඉන්නත් ඔව් බලන් ඉන්න පුළුවන් සමහරට එමුත්තම කතා කරන්න ඒක තමයි ඒ කාලේ තිබිච්ච අරුමේ තරංග අපි ගීතයක් ලියලා දෙන්නේ කවට පස්සේ කතා කර කර කෝල් කර කර මෙහෙම හොඳයිද කියලානේ අද ගීතය නිර්මාණය වෙන්නේ එහෙම නැත්නම් ස්ටුඩියෝ එකට ගිහිල්ලා එහෙම වෘත්තීය මට්ටමේ ගීපද රචකයෝ පසුපස නොයා
මේවැනි අයට දීපු දායකත්වයේ එහෙම අයට දීපු වටිනාකමත් මං හිතන්නේ ආශිර්වාදයක් විදිහටම ඔබට ආය අනිත් පැත්තට එනවා. ඇත්තමයි. ඒක ලොකු ආශිර්වාදයක්. ඒ කියන්නේ මම මේ ළඟදිත් මගෙන් ඒක අහන්න එපා ගීතේ කියන්න කියලා. අලුතෙන් මම මේ දවස්වල මේ කර්ෆියු කේස් අනම්මලන් හින්දා ගෙදර නීති. ඉතින් ඔබ දවසකට එකක් දෙකක් දැම්ම පොඩි 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 ඒවා දාන්න කීබෝඩ් එක වයලා අපි ඒවට ලයික් කරා කමෙන්ට් කරා. ඉතින් මේ ළඟදී ඉතින් මේ ළඟදී කියන්නේ මේ පෙරේදා තමයි මේ ගීතයක් අලුතෙන් ගීතයක් මම කළා. ඒ ගී ඒ මගේ ඕලේට දුන්නේ කෙනා එයා මේ ගී පද රචකවියක් නෙමෙයි ඇත්තටම ලබෝ ට්‍රයි එකක් දෙන්නේ කෙනෙක්. එයා දීලා ඊට පස්සේ එයාගේ දුවෙකුගේ ගීතෙකුත් ආයෙ දාලා ඒකටම. ඉතින් මම දැන් මෙයාට පොරොන්දුවක් එනවනේ ඉතින් මම මේ කරන්නම් කියලා. එතකොට ඉතින් මම අරගෙන අර වෝල් එකේ තිබුණා බැලුවා බලපුවාම තියෙනවා ගීතය මට ඒක හිතට ඇල්ලුවා. මම ඒක කළා. කරලා මේ කොහොමරි ෆේස්බුක් ඔස්සේ දැම්මට පස්සේ මේ ඇය කෝල් කරලා කියනවා මේක මගේ ගීතයක් නෙමෙයි මගේ මම ලියපු එකක් නෙමෙයි මගේ දුවෙක් ලියපු එකක් මේ කියලා මට ආපහු කිව්වා. ඉතින් ඊට පස්සේ මං කව දුවගේ නම කියන්න මං නමත් එක්ක දාලා දෙන්න දුවගේ නම කියන්න කියලා අරක එඩිට් කරලා දුවගේ නම දැම්මා. ඉතින් මේ එයා ඊට පස්සේ මේ අවස්සේලා කෝල් කරනවා දුව අඬනවා කියලා. සතුට. ඔබත් බොහොම සංවේදී කලාශිල්පී. ඒ කාරණාව කියනකොටත් කොයිතරම් සංවේදීවද කියලා අපිට දැන් අසංගම දුරස් වෙන්නට ඉස්සෙල්ලා ඒ කතාවෙන් මම මේ ප්‍රතිචාර ගැන කතා කරපු වෙලාවේ මම චුට්ටක් කැමති දැන් ප්‍රසංග වේදිකාවට ගිහුවාම කොහොමද ලැබුණු ප්‍රතිචාර ප්‍රේක්ෂකයන්ගෙන් දැන් ස්ටේජ් එකට නගින්න යනකොට ඒ අතරතුර අර සෙනගත් එක්ක යනකොට ලැබිච්ච අමතක නොවන අත්දැකීම් මේ ජීවිතේ. මේ ලංකදීනම් වෙච්ච එකක් තමයි තියෙන්නේ. මේ මට ඇත්තටම ඉස්සර තිබුණ ගරුත්වය ගොඩක් අඩුයි දැන්. ඒ කියන්නේ අපි ඉස්සර ස්ටේජ් එකට නගිනකොට අපේ ඩාන්ස් කර කර හිටිය කොල්ලෝ නම් සේරම මෙහෙම අයින් කර අයින් වෙලා අනර යනවා යනවා. ඕ මා රෙස්පෙක්ට්. ඒක හරියට තිබුණා. දැන් නම් සත පාර ගන්න නැහැ. දැන් මත්තුණු ස්වභාවයකින් ඉන්නේ. මේ සමහර විට ඒක වෙන්නේ. මම හිතන්නේ ඒකම හේතුවක් වෙන්න ඇති. ටිකක් ප්‍රසංග වේදිකාව තෝරලා බේරලා නේද ඔබ යන්නේ? ඇත්තටම එහෙමයි යන්නේ. ඉතින් මේ දැන් අර ඒක ඒ වෙනස තේරෙනවා අපි එදා හිටපෙහින්ද? අර දැන් අරගොල්ලෝ ඩාන්ස් කරනවා නම් පොඩ්ඩක් ඈතින් යන්නේ මොකද ඇඟේ දුක් ගන්න සයිසකින් ඉන්නේ. ඉතින් රසිකයෝ තමයි. නමුත් ඉතින් අර ගරුත්වය අඩු වෙලා සමහර විට මේ මුදල් එක්ක ගායන ශිල්පීන් ලොකු මුදල් වලට යන එක අම්මලන් ඒවා ඉතින් මිනිසුන්ට ඇඟට එනවනේ. ඉතින් සහ ටික කාලයක් තියෙනවනේ සමහර වෙලාවට සමහර අය ප්‍රසංගයට සල්ලි දීලා එන අයත් ප්‍රසංග තියෙනවනේ. ඒ තරංග ඔබ ප්‍රගීත් එක්ක කිව්වා නේද වික්ටරත්නායක මහත්මයා පිළිබඳව මට සුව වෙලා කියලා. වික්ටරත්නායක මහත්මයාට හුඟක් ආදරය කරන කෙනෙක් තමයි ඔබතුමා. මේ ඒ ඒ ඒ ගී ආර මුල් කාලේ ඒ වික්ටරත්නායකගේ පුතෙක්ද ඒ වගේ කියන්න තරම් රූපවාහිනියෙන් දකිද්දී මේ කියන්නේ අඩුගාණ ඥාති පුතෙක්ද එහෙම කියලා හිතන තරමටම ඔබේ ආර ශෛලිය මේ දේවල් එක්ක මෙයා වුණා. මම හිතන්නේ ජයන්ත රත්නායකයන් පවා ඔබ ඔබේම සොහොයුරෙක් විදිහට තමයි සැලකුවේ. අපි මේ සියලු දෙනා සිහිපත් වෙන්නත් එක්ක විශේෂයෙන්ම වික්ටරත්නායකයන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් එතුමන්ගේ ගීතයක කොටසක් ගයමුද? ඔබ ඒකේ හරි ලස්සන තැන් කියනවා. ඒ කියන්නේ එතුමන් අදටත් අවුරුදු ගාණක් ගත වෙච්ච ගීතවලට ලොකු සාධාරණයක් කරනවා. නිකන් කියලා දන්නේ ඒක උදාහරණයක් එක්කම පෙන්නු. ඇත්තටම මේ මගේ මේ ගී පද කේසයක් තමයි තියෙන්නේ. ඇත්තම වික්‍රත්නාය කියන ගායන ශිල්පියාණන් මා ඇත්තටම මේ ඔවුන්ගේ ගීත අහලා තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔහු ගැන කියද්දී අපිට දැනෙන්න අදටත් ඒ ගීතය දැනෙන්නම කියන ගායන ශිල්පියෙක්. ඒ කියන්නේ ඒ වගේ කෙනෙක් ආයි බිහි වෙන්නේ නැහැ කියලා මට හිතෙන්නේ. ඉතින් එතුමාට නිරෝගී සුවයම ප්‍රාර්ථනා කරන හැම වෙලේම. මේ ගීතය අර මගේ තියෙන මේ හැකට ගියන නෙමෙයි. ඇත්තටම මේ දැන් රත්නායකයන් මේ වගේ ගීතයක්
दैव योगय किं नुवेदु हमुने अप हमुने ओय गीते थिं ओहुमत किवे हकी तव विश्रत नायकयन कियन्ने ओय तुमा तरन लंगट गन्न बै मट नमुत मे मे ए ए गन्न हरि देवल कियन्ने दैव योगय किं नुवेदु सरदम लबन्नत किम मेसे अब हमूने इगने ए ए तरंग सीम तंगोल्ट गिंग हरिम लायनित गायना करना गियने आय लबेन्ने अपिट मन हितने जे मे हरियो लस्सन कथा बा मेकेन मिदेन्न हितेन्ने तरंग तप्परेकट एउनाट या युतु तिबे विरामेकट गिहिल्ला ओब हुंगक आदरे करन गीत गोड्डक अहंड दुरस वेन्नट हितेनकोट हेमतिस्सेम तवत लंग वेन्न अपे गीते संगीते एक्क ए अतीत कथावहा एक्क हुंगक रसवल देवल कथा करला दैन सिंधुवा कहवोत होंदयि ने अनिवार्यय दैन मे पोडि प्रश्नयक् तियेनवा मेतन मेच्चर लंकावे दक्ष जनप्रिय ओगन वादके गिटारुत् गहन्न पुलुवन् कियन्ने ने संगीत ආදත විතත විතතාත ගන්න සුසිර ඔක්කොම තිබ්බා බිනක් නේ මේ වගේ අවුල් පසුලිමක් එක්ක ජීවත් වෙනවා කියන්නේ අපි මොකද්ද අහන ගීත මේ ගීතේ මේ රංජිත් දලුවත්ත කියලා මේ පාසල් සර් කෙනෙක් අපේ ගුරුතුමෙක් තමයි දුන්නේ මම හිතුවේ නෑ යා මේ ගීතය लीला मे महालुकुट मे गीत अंकनेंगी मम गता मे दम हितना यत्र मे रसन गीते मगे सित उबेरु सोयन पहे उब अत तव आये कुगे तुरुले पेन पिडु नंबा सिना सलागिन एत दियंब सित उब आवा निहंड मुविन्मा मेरे लंबी हिंद हेरल बिल मृद उप मगे सिने हस या दिन दिने मगे सित नेत उनु सुम दुटुए मगे सित उबेरु सोयन पेजे उब एत दव आये कुगे दुरुले सीतल तरुमल सुसुम हिलन रे तनिकम मगे सित रिद बंदी ओबे सुवन मा सोया है दुनुदा ओबे सिना नेद मट हिमिवी मगे सिने हस या दिन दिने मगे सित नेत पुनो सुम दुटुए मगे सित उबेरु सोयन पहे उब एत तव आये कुगे दुरुले उब एत तव आये कुगे दुरुले तब आए कुगे तुरुले।
සංවේදීද නේ කියලා වැඩක් නැහැ. ඒ සංවේදී බවත් එක්ක මේ ඒ ගීතය අපිට නැහැ කියන්නේ. ඔව් අපිට ඒ ඒව දැනෙන්නේ තෝරා ගැනීම කොහොමද කරන්නේ මේ ගීතයක් පද වචනක් ලැබුණාම මම ආපහු එල්ලා බලනකොට මම මේ නිර්මාණ කරාද කියලා මට මේ මටම මතක නැහැ වගේ දැන් ඒ කියන්නේ ඇත්තට මට හිතෙනවා මම මෙච්ච පොඩි කාලේ ඇත්තටම කොහොමද මෙහෙම නිර්මාණයක් කරේ කියන තැන ඇත්තටම මේ මොකද්ද ආසනාවකට මම තෝරාගත්ත ගීතවල ලස්සන වචන තියෙනවා ඒ කියන්නේ ගීතවත් කම් තියෙන වචන තියෙනවා ඉතින් ඒක මේ ලොකු පිනක් කියලා හිතනවා දැන් මතක් වෙනකොට මොකද මම ඒ දවස්වල මම සමහර විට කාගවත් කීමක් අහලා නෙමෙයි කවුරුත් එහෙම මට මේ කැසට් එකක් කරන්න එහෙම කියලා ගෙදරකින් ගා අපේ ගෙදරින්වත් දන්නේ නැහැ කැසට් එකක් කරනකම්. ඒ කියන්නේ එච්චරට කවුරු හරි මේක හොඳයි කියලා තෝරලා දීලත් නෙමෙයි. නමුත් ඒ පදමාලාවල් ගත්තාම මට ඒවල දැනෙච්ච විදිහත් එක්ක ඒ වචන වල තියෙන ලස්සනත් එක්ක මම හොඳට තෝරා ගැනීමක් කරලා දිනවා කියලා ආද මම සතුට වෙනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලම අයියෝ ඔයාට රස විඳින්න පුළුවන් වචන ටිකක් තමයි ඔයා තෝරගන්න ඔය ගීතේ. දැන් අපි හුඟක් කාලවලට දකින දෙයක් තමයි ගෙදරයිට එකෙන් දෙන්නේ නැහැ කෑම. විකුණන විතරයි ඒ වගේ තමාලාට තමන් කියන එක තමන්ට මහන්න බැරි වෙන්න පුළුවන්. ඒක තමයි තෝරා ගැනීම කියලා කියන්නේ හුඟක් අය පොලිමේ ඉන්න ඔයාලට ගීත ලියන්න ගීත දැනටත් එවනවා බණ්ඩල් පිටින් ටොග පිටින් එවනවා. ඉතින් අර මොකද්ද පිනකට මං ඒ දවස්වල මේ තෝරගත්ත ගීතත් අද හපුවාම මම පසුතැවෙන්නේ නැහැ මොකද ලස්සන ගීත තෝරන් තියෙනවා. දැන් මේ ඉන්ද්‍රජිත් දොළමුල්ල කියන ඒ ගායන ශිල්පියා අපි ඒ කාලේ අපිට මෙහෙම මුණ ගැහෙන්න ඉඩ කඩක් නැහැ. අපි දන්නේ නැහැ අඳුරන්නේ අපි පාසල් යන දරුවෝ විදිහට ඉන්න කාලේ. අපි පාසල් යන මුදලිනුත් කීයක් හරි එකතු කරලා තමයි මලක් වී ඔබ කැසට් පට ගන්න. ඉතින් එහෙම ආදරය කරන්න අදටත් ඒ තියෙන ලෙංගතුකම ඒ ආදරේ ඒ ගෞරවය අයියට තියෙනවා අපේ හිත්වල. එහෙම හිටින්න හේතුවක් තියෙන්න ඕනනේ. මෙච්චර මේ රසිකයෝ ආදරය කරන්නේ ඇයි ඔයාට? ඔයාට මොකද්ද හිතෙන්නේ ගැන? මම ඒක ඉතින් ඇත්තටම පිනක් කියලා තමයි මට හිතෙන්නේ. මේ හැබැයි මම ඉන්න විලාසයටත් මට පොඩි කැමැත්තක් තියෙනවා රසිකයෝ. ඉතින් මොකද මම මහා ලොකු දේවල් කරන්න යන්නේ නැහැ ඇත්තටම. ඉතින් බොහොම සිම්පල් ඉන්නේ. කරන්න පුළුවන් වුණත් කරන්න ඕනේ හදව තමයි ඉන්නේ. බොහොම සාවධානයෙන් කියන දේකුත් අහගෙන පොඩි වචනයක් දැක් එකතු කරලා ඒකම වෙන්නදී රහස සමහර විට. දැන් මේ අපි දකිනවා වර්තමානයේ බිහි වෙනවා දක්ෂයෝ බිහි වෙනවා. මේ අපි කතා කරන වෙලාවෙත් ගායකයෝ කී දෙනෙක් එළියට එනවා නැද්ද? සිද්දු කීයක් ඇදෙනවා නැද්ද? ඒ විදිහට මේ විවිධ අය විවිධ විදිහට බිහි වෙනවා. නමුත් මේ බිහි වෙන පිරිස සාමාන්‍යයෙන් මේ වගේ අවුරුදු ගාණක් තියා මාස ගාණක්වත් සමහර වෙලාවට රැඳෙන්නේ නැහැ. රැඳෙන පිරිසකුත් ඉන්නවා. එහෙම දක්ෂයෝත් ඉන්නවා. අපි දකිනවා වර්තමානයේදී සංගීතයෙන් ගායනයෙන් ඒ වගේම මේ රසික ආදරයෙන් මේ හැම දෙයකින්ම පරිපූර්ණ වෙච්ච සමහරු ඉන්නවා. නමුත් හුඟ දෙනෙකුට ලොකු ගමනක් යන්න ඉඩ ගඩක් නැහැ. මේ අලුතෙන් එන අයට අයියට ප්‍රවීණයෙක් විදිහට ආදරණීය ශිල්පියෙක් විදිහට දෙන්න තියෙන පණිවිඩය ඔවුන්ට උපකාරයක් විදිහට කියන්න තියෙන මොන වගේ කාරණයක්ද? මම අද ඉන්න පරපුරගෙන දකින්නේ ඒගොල්ලෝ මාර දක්ෂයි. පරිම දක්ෂයි. දක්ෂකමින් අඩුවක් ඇත්තෙම නැහැ. මොකද ඒගොල්ලෝ අපිට ඇඩි ඉක්මනින් ග්‍රහණය කරගන්නවා දැන් තියෙන මේ තාක්ෂණ මෙවලන් එක්ක ඒ සිංගින් ස්ටයිල්. අපි සිංගින් ස්ටයිල් අපි මයික් එක හසුරවන විදිහ වුණත් සෑහෙන කාලෙකින් තමයි මේ දැනගන්නේ. නමුත් අද එන එක්කෙනා ඒවා දැනගෙන ඉන්නේ. හොඳම උදාහරණය තමයි අර පොඩිම කාලේ අවුරුදු 16න් විතර ඉස්කෝලේ යන ගමන් ඕල් මේ 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 කීබෝඩ් ගහපු සන්ෂයින් සංගීත කණ්ඩායමේ දුෂාන්. ඔව්. ඇත්තටම මේ මේ කියන්නේ ඒගොල්ලෝ තාක්ෂණයත් එක්ක ඉන්නේ. දුෂාන් එක්ක තමයි මම නම් ගොඩක් ගීත ගොඩක් කරේ. දුෂාන් මල්ලි තමයි මගේ අලුත් ගීතත් මම හිතන්නේ 30කට වැඩිය තියෙනවා එයාගේ. මේක තමයි තියෙන්නේ ඉතින් ස්ටුඩියෝගේ. ඒක ස්ටුඩියෝගේ තමයි මැෂින් එකේ තියෙනවා. මැෂින් එකේ තියෙන්නේ. ඉතින් ඒ අති දක්ෂයකයා. ඉතින් මේ මම අලුත් පරපුරට කියන්නේ ඉතින් පදමාලාවල් ගැන ගොඩාක් හිතන්ද. මොකද අපි මේ ගීතයක් විඳිනකොට අපිට කඳුළු වෙනවා. ඒ කියන්නේ ඒක තමයි විඳීම. ඉතින් ඒකට පුළුවන්
වෙන විදිහේ පදමාලාවල් අයිසනිකවා අපි කතා කරමු. ඔය කිතම් මේ පදමාලාවල් ගැන තමයි මේ කාලේ එන ඒවා ඇත්තටම හිතන්න දෙයක් නැහැ කියලා ඉවර ගතියක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ගැනත් ගොඩක් හිතලා ගියොත් අති දක්ෂයෝ ඉන්නවා ගායන ශිල්පීන්. ඇත්තමයි අති දක්ෂයි ඒ හොඳ ලොකු හයි ස්කේල් ළමන හැම එකක්ම මේ මහර විදිහට දක්ෂයි. ඉතින් මම නම් කියන්නේ ඒගොල්ලන්ට ඉන්න පුළුවන් දැන් දැන් දැන්වත් ඔය ඒ එතනින් මිදිලා හොඳ නිර්මාණත් එක්ක ඉන්න කියලා තමයි කියන්නේ. තාප්පවලින් පාප්පවලින් ඈ ගම පුරා පෝස්ටල් ගහන්නේ වෙයි මාම මැරිච්ච දවසට එන්න වගේ නෑ පොඩ්ඩක් මිදිලා. කියන්නේ යම් දවසක ඔබ වැඩි හිටි වූ දවසක ඔබටම හිතුනොත් එහෙම දරුව ඇහුවොත් එහෙම ආපෝ මේ මේවද කියලා දින්නේ වගේ එකක් හිතේ එහෙනම් දැන්වත් ඒ මාර්ගයේ පොඩ්ඩක් හදා ගන්න පුළුවන් නොදන්න කාලේ මේවා කරා හැබැයි පස්සේ මේ වගේ පැත්තකට මාරුණා කියලා. අයියේ මම හිතන්නේ කාලෙත් ගත වෙලා යනවා ඉතා වේගෙන් ඔබත් බොහොම වේගෙන් කොළඹට ආවා. අද හැමෝම බොහොම විවේකීව ඉන්න රටේම ඉදිරි නීතිය ක්‍රියාත්මක වෙන දවසක් හින්දා මේ වෙලාවේ අවුරුදු ගාණක් තිස්සේ ආදරය කරන කණ්ඩායම් ඔබට ඔබේ ප්‍රේක්ෂකාගාරයේ රසිකත්වය බලාගෙන ඉන්නවා. ඒ ඇයිට මොකද්ද කියන්න තියෙන සියත ඔස්සේ? මගේ අලුත් ගීත ගොඩාක් තියෙනවා. අසංවලික වගේ මේ දුෂංගව තමයි වැඩි හරියට තියෙන්නේ, තේරම තියෙන්නේ. ඉතින් මම මෑතකදීම අහන්න සලස්සනවා ඒ ගීත. නමුත් ඇල්බම් එකක් වශයෙන් නෙමෙයි YouTube එකෙන් බලන්න. අන්තිමටම කරේ මං හිතන්නේ මියුසික් වීඩියෝ එකක් කරේ කියන රහසින්. කියන රහසින් ලං වෙලාගෙන ගීතය. ඉතින් අලුත් මගේ ආදරණීය රසිකයින්ට කියන්නේ ඉතින් නිර්මාණත් එක්ක බලාපොරොත්තු ඉන්නේ. මොකද නිර්මාණ අඩුවක් නැහැ මගේ නිසා. නිර්මාණ සේරම මගේ නිසා. ඉතින් අඩුපාඩුවක් එන්නේ. ඒ රහටම තියෙන එක. ඒ රහට ඇති. හොඳයි. හරිම සංවේදී පොඩි දෙයකටත් ඇස්වලට කඳුළු වෙන ඒ තරමට සංවේදී කෙනෙක් අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක මේ එකතු වෙච්ච හමුව මේ ගත වෙලා ගිහපු කාලේ හරිම ආදරණීයයි. නිදුක් නිරෝගී චිරජීවනයේ වගේම ආයුෂය බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුෂ බොහෝ වේවා. අපි ආයෙ දවසක් හම්බෙමු. සමුගෙන යන්න කලින් සඳනක ඉන්න කලින් අපි මේ ගීතය ගයමු. අපි ඊට පස්සේ තවත් සුවිශේෂ සාකච්ඡාවකින් හමු වීමට නියමිතයි. සමුගෙන යන්න කලින් සඳනක ඉන්න කලින් හද සනසාලා සිනාවෙන්න සිනේ. සමුගෙන යන්න කලින් සඳනක ඉන්න කලින් හද සනසාලා සිනාවෙන්න සිනේ. දෑත වනාලා සිනහසලාලා මාවත ඈත කුණේ. ඈතින් ඈතට නොපෙනී යන තුරු ආපසු බලනුමැනේ. සමුගෙන යන්න කලින් සඳ නැග එන්න කලින් සමුගෙන යන්න කලින් සඳ නැග එන්න කලින් හද සනසාලා සිනාවෙන්න සෙනේ. හදවත් රහසේ වැළපෙන අතරේ සමුගමු කඳුළු පුරා ඔබේ සුවඳ මා අතහැර නොමයයි යලි ගුණ ගෙහෙන තුරා. සමුගෙන යන්න කලින් සඳ නැග එන්න කලින් සමුගෙන යන්න කලින් සඳ නැග එන්න කලින් හද සනසාලා සිනාවෙන්න සිනේහෙන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.